ප්‍රථමයෙන් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අවධානය පුවත් සිරස්තල වෙතයි. ඊයේ දිනෙන් තවත් කොවිඩ් මරණ 7ක්. මහනුවරත් දැඩි කොවිඩ් අවධානමක. දින තුන මහනුවර සිදු කරන PCR පරීක්ෂණ දහස දක්වා වැඩි කිරීමටත් පියවර. කොරෝනා ආසාදිතීන් හේතුවෙන් මීකුඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් කිහිපයක් සහ කලපංචිකුඩි පොලිසියත් වසා දැමේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට. තවත් ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන පහේ සිට හුදකලා කිරීමටත් පියවර. මත්රවි කිලෝ 200ක් සමග සැකකරුවන් සිව් දිනේ හලකට තොඩුවව ප්‍රදේශයේදී අත්අඩංගුවට. මත් කිලෝ 200ේ වටිනාකම කෝටි 200කට අධිකයි. සුරංගපතු දෙපාර්තමේන්තුව කියයි. මහර ගැටුමින් මියකිය රැඳවියන් 6 දිනකගේ සිරුරු හඳුනාගැනේ. 116කගේ ප්‍රකාශ සටහන් කර ගැනීමත් අවසන්. දීවර කර්මාන්තයේ දියුණු කිරීමට කටයුතු කරනවා. අගමැතිගෙන් ප්‍රකාශයක්. දේශීය පුවත්තටයි ප්‍රථම අවධානය. අද පස්වරු 6 පමණ වන විට COVID-19 නව ආසාදිතින් 362 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත COVID ආසාදිතින්ගේ සංඛ්‍යාව 27590 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින මෙරටින් නව COVID-19 ආසාදිතයින් 362 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතර පැලියකොඩ COVID පොකුරේ ආශ්‍රිතයින් 285 දෙනෙකු සහ බන්ධනාගාර COVID පොකුරේ ආසාදිතයින් 77 දෙනෙකු වන බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27590ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 20460 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබා පුත්කලින් 6993 දෙනෙකු පමණයි. එසේම ගත වූ පැය 24ක කාලය තුලදී මෙරටින් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඉන් පුත්කලින් දෙදෙනෙකුම බන්ධනාකාරී රැඳවියන් බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේකට ආර්ථික මධ්‍යස්ථානයේ සේවයට පැමිණි පුත්කලෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේකට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මඩකලපුව කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලික වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා රෝගීකු වාර්තා වීමත් සමගයි. ඒ දින තුල මහනුවර ජාතික රෝහලේ PCR පරීක්ෂණ 600ක් සිදු කර ඇති අතර ඉන් 16 දෙනෙකු ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. ඉන් කිහිප දෙනෙකු මහනුවර ජාතික රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකයේ බවත් දැනට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සිව් දෙනෙකුද ඒ අතර වන බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රේෂාර් ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ. එසේම මහනුවරින් කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග මහනුවර ප්‍රදේශයේ දැනට සිදු කරන PCR පරීක්ෂණ දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව මහනුවර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා. බගවත්තලාව ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට ඇයගේ සිවුමස් බිලිඳිය සහ පස්හැවිරිදි දියණියට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ ගුරුවරිය සේවය කරනු ලැබූ නොවට් දමිළ මහවිද්‍යාලයේද හෙට සිට තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. හෙට අලුයම පහේ සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරි වසම් 13ක් හුදකලා කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වේදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලපාර ඊට අයත් වෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුදු හේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරි වසම, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම හෙට අලුයම පහේ සිට හුදකලා කරනු ලබනවා. එසේම පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරි වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමද හෙට අලුයම පහේ සිට හුදකලා කිරීමට කටයුතු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. කිරිබත්කොඩ පොලිස් වසමේ වෙලේකොඩ ග්‍රාම නිලධාරි වසමද හෙට සිට හුදකලා වනු ඇත. මීට අමතරව මීට පෙර හුදකලා කළ කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූ මෙන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජේපුර ග්‍රාම නිලධාරි වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ මීට පෙර සඳහන් කළ ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශ පහක්, පැලියකොඩ පොලිස් වසමේ මීට පෙර සඳහන් කළ ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශ හතරක් මෙන්ම කැලණිය පොලිස් වසමද හෙට අලුයම පහේ සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
මෙතර තවත් කොරෝනා සාධිතීන් 286 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. යනු අද දිනය තුළ මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා සාධිතීන්ගේ සංඛ්‍යාව 648ක්. මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමින් මියගිය රඳවියන් 11 දෙනාගෙන් තවත් සිය දෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් අද දින හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මියගිය රඳවියන් අතරින් 6 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන්තාවෙන් රැඳවියන් 106ක් තුවාල ලැබූ අතර ජීවිතක්ෂිරපත් වූ සංඛ්‍යාව 11ක්. ජීවිතක්ෂිරපත් වූ රැඳවියන්ගේ සිරුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ දින ඥාතීන් විසින් හඳුනාගත් අතර අද තවත් සිව් දෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී प्रकाश सटाहन करनु लबुआ मेवन विट सटाहन करायती मुलु प्रकाश संख्याव एकसिय दास्याक वेनुआ ए अतर बंदनागार निलदारीन 45 देनेगे ए वगेम रेंदवुआन 53 देनेगे वैद्यवरुन 11 देनेगे सह हेद निलदारींगे प्रकाश वेनुआ ए वगेम मेहिदी 11 देनेक मिय गिया मे 11 देनागेन 8 देनेक कोविड आसादित बवट वार्ता विलातीनो संबंध पश्चात मर परीक्षण देखा ये सिदुकोनु लबुआ मेवन विट मेम मियगी एकोलस्तिनागेन हायदिनिक पमन ज्ञाति अंदुनागन तिबेनवा මෙතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදත් අදහස් පළ කළා. බන්ධනාගාරය ඇතුළ දෙපිසක් අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම නවත්තන්න බන්ධනාගාරය කටයුතු කරලා තියෙනවා. එතකොට මේ බන්ධනාගාරයේ අස්සේ තිබිච්ච ප්‍රශ්නේ ආණ්ඩුව ෆේල් වෙච්ච එකක්ද? ඒක මැඩපවත්තන්න ආණ්ඩුව කටයුතු කරා. මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් සුවදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන රජයට තිබුණා. ඒක පැහැර හැරපු නිසා ඒ නිසාම ඇතිවෙච්ච යම්කිසි උද්ඝෝෂණ රැල්ලක් දුර දිග යාම තුලින් තමයි මේ මිනිස් ඝාතන මං හිතන්නේ प्रदेश विशालतम वटली जनरल आचार्य आरिदास बोधरगम महता प्रकाश कले हेरोइन मद्रव्य किलोसेयक सह आइस मद्रव्य किलोसेयक समग सेककरवन सिवदेनकु हलावत तोडुवव प्रदेशेदी सुरापदो डिपार्टमेंटु निरधारिन विसिन अद पेरवरुवे अतरंगुट गनु लेबुआ एम मद्रव्य प्रवाहनी क्रीमट भाविताकल मोटर रत देकक लोरे रतयक सह वैन रतयक द सुरापदो निरधारिन से बाहरेट गत बवाई वार्तावुने विशेषयेन संधान करन्नोने लोकु समाज मेहेवरक मे अवस्थावे करला तिनो डिपार्टमेंटु इतिहासय करपु विशालतम ग्रहणे ए वगेम ऐतिहासिक ग्रहणे මේක තමයි ඒ වගේම තමයි සෞභාග්‍ය දැක්ම රජයේ යටතේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් කරපු විශාලතම පළවෙනි ගහනේ සමාජයට විකුණන්න ගියා නම් මේක කෝටි 210ක් බිලියන 2.1ක මේ මත්ද්‍රව්‍යතෝගයේ සමාජයට සමාජගත වුණා නම් වෙන හානිය කියන එක අපිට කොච්චරද කියලා තක්සේරු කරන්න බෑ දැනට සැකකරුවන් අපේ අත්අඩංගුවේ ඉන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු සිද්ධ කරගෙන යනවා ඩුබායි ඉන්න පුජ්‍යලෙක් තමයි මේක මෙහෙවන්නේ බ්‍රූම් ට්‍රක් එකක් මේකේ ස්ථානගත කරලා තියෙනවා ජෙනරේටරයක් මේ ජෙනරේටරය ඇතුළේ හිස් ඒක ඇතුළේ පැක් කරනවා ඒක ඇතුළේ පැක් කරලා තමයි ගේන්නේ එතකොට මේක ආරක්ෂක අංශවල අවධානය යොමු වෙන්නේ නැහැ හේතුව බ්‍රූම් ට්‍රක් එකක් යන්නේ උඩ තියෙන ජෙනරේටරයක් එක තරව් කාර්යයක ළඟ තියෙනවා ඒ වගේ හයක් ඒ කියන්නේ මේක අදේ වෙච්ච දෙයක් නේ දීර්ඝ කාලීනව වෙච්ච දාවරම මොකද බන්ද්‍රාවේ නිෂ්පාදන පැක් ගත්තාම ටැංක් කීපයක නිෂ්පාදනය කරලා තමයි එකතු කරලා තියෙන්නේ. සඳහන් වෙන ලෝගෝ එකක් තියෙනවා කම්පැනි එකේ නම. ඊට පස්සේ නිෂ්පාදිත දිනයක් සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා අපිට ගොඩාක් දුරට මේක විමර්ශන කටයුතු කරගෙන යන්න මේ පසු විමර්ශන අපිට ඩුබායි විඳගෙන මෙහෙවන ඩුබායි වල ඉඳලා ආවද එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානය හෝ පාකිස්තානි පැත්තෙන් ආවද කියන එක අපිට තොරතුරු අනාවරණය කරගන්න වෙනවා. අනිත් එක තමයි මේ විශාල වශයෙන් මේගොල්ලෝ ගෙනත් තිබුණා මේ පාසල් බෑග්. ඉස්කෝලේ ළමයි පොත් දාගෙන යන බෑග්. දැන් ඒවයි තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට පැකින් එක වෙන්නේ මුහුදු මාර්ගයෙන් කොහොම හරි ගොඩබිමට ඇවිල්ලා තිනවා මුහුදු මාර්ගයෙන් තමයි ඉතින් ගොඩදොර පෙරල తీරේ නිසා අපිට ඉතින් විශ්වාස කරන්න වෙනවා මුහුදු මාර්ගයෙන් තමයි ගේන්නේ කියන එක මෙරට මුහුදු සීමාව ආරක්ෂා කරගනිමින් දීවර කර්මාන්තය දියුණු කර ජනතාවට අවශ්‍ය මත්ස්‍ය සම්පත ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රැකව දීවර නගරම් පොලිදි කිරීමේ සමාරම්භක උත්සවයට අද එක්වෙමින්
රැකව දීවර ඩැංකුරම්පුල ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. හැමෝටම ඕන වෙලා තිබුණා මේ දීවර වරායන් හදන්න. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ අපිට. දීවර කර්මාන්තය දියුණු කරන්න අපි විශේෂ අවධානයක් යොමු කළා. අපේ රට දූපතක් රටවටේට මුහුද තියෙනවා. හැබැයි අපි තවමත් පිටරටින් මාළු අරගෙන. අපේ මුහුදේ තියෙන මාළු ටික වෙනත් අය අරගෙන යනවා වෙන රටවල්. ඉතින් මේක නවත්වීමට දැන් පියවර ගන්නවා. අපේ මුහුද ආරක්ෂා කරගෙන දීවර කර්මාන්තය වඩා දියුණු කළා. ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙවෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරටේ ඇවිීමටත් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අපි කටයුතු කරනවා. ආණ්ඩුව පිටිවුවට පස්සේ දීවර කර්මාන්තය විතරක් නෙවෙයි රටේ අනෙකුත් කර්මාන්ත දියුණු කිරීම සඳහා පියවර අරගත්තා. විශේෂයෙන්ම යටිතල පහසුකම් කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරා. තඹපවණි සුලන් විදුලි බලාගාර ව්‍යාපෘතිය ජනසතු කෙරෙහිම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 8 වනදා අඟහරුවාදා පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. එම බලාගාරයෙන් මෙගාවොට් 130ක ප්‍රමාණයක් ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එක්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද විෂය භාර අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා විසින් කැඳවා තිබුණා. ඒ විදුලි බල අමාත්‍යංශයේදී අඟහරුවාදා පෙරවරුවේ ජාතියට දායාද වෙන ශ්‍රී ලංකාවේ පළමු සුලං විදුලි බලාගාර උද්‍යානය. මේ බලාගාරය තමයි ලංකාවේ ප්‍රථම සුලම් බලාගාර උද්‍යානය. වින් පාක් එක මේක. මේක අපි විශ්වාස කරන්නේ මේ රටේ අනාගතේ හැරොම් ලකුණක් විදියට. තඹ පවණි මේ සුලම් බලාගාරය විසින් මෙගවොට් 103ක ශක්තියක් බලයක් මුදා හරිනවා. මේන් මෙගවොට් 30ක් ජාතික පද්ධතියට ලබා දීලා තමයි 8 වෙනිදා මේක ආරම්භ වෙන්නේ. මෙහි ඇමරිකානු ඩොලර් 105කට ආසන්න මුදලක් තමයි ඒකකයකට වැවෙන මුදල බවට පත් වෙන්නේ. අපි රුපියල් වලින් කතා කරොත් රුපියල් 8ක් 9ක් අතරේ මුදලක් තමයි ඒකකයකට වැවෙන්නේ ජනනය කිරීම සඳහා. මේක මම අවංකවම කියන්නට ඕන මම විදුලි බල ඇමතිවරයා විදිහට ආවට පස්සේ දුමින්ද දිසානායක මැතිතුමා රාජ්‍ය ඇමතිවරයා වුණාට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතියක් නෙවෙයි. මේ 8 වෙනිදා මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරන්න කැප වුණු හැම දිනාටම ඔවුන්ගේ දේශපාලන පසුබිම නොබලා සුදු කරන්නටත් මම විෂය බාර අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාව ඉතාම ගෞරවයෙන් පාවිච්චි කරන්න කැමතියි. ඒ අතර අපේ වැරදි තියෙනවා අපේ විවේචන තියෙනවා අපි කොමිස් ගහනවා නම් එහෙම යනවා නම් කරුණාකරලා ඒවා හෙළිදරව් කරන්න. ජාතික වැරදි අපි විසින් සිදු කරනවා නම් වත්මන් ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙට්ටි මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහරබන්දනාගාරේ ඉන්න රැඳවියෝ PCR කරන්න හදනකොට වෙඩි තියලා මරනවා නම් අඩුතරමේ මරණ පරීක්ෂණේ වාර්තාවක් තාම දී ගන්න බැරි නම් ජාත්‍යන්තරයේ ඒව දාගන්නෙත් හොඳ රටක ලක්ෂණ හැටියට නෙමෙයි. මම දන්න තරමට කණිත සංස්ථාව LC ඕපන් කරන්න ගියා ඩුබායි මාකට් එකේ තෙල් ගන්න. වෙනද ගියාම දින 365කට වරප්‍රසාද ණය කාල සීමාවක් ලැබුණා තෙල් සපයුම් කරුවන්ගේ. හැබැයි දැන් කියනවා දින 80යි. ශ්‍රී ලංකාව නෝටි රටක්. තෙල් ගේන කොට විතරක් නෙමෙයි මම කියන්නේ හෙට අනිද්ද වෙනකොට අලලුණු පරිප්පු ටික ගන්නත් ගියාම LC ඕපන් කරගන්න බැරි වෙන මට්ටමකට පත් වෙනවා. මේ ණය අරපු දෙයට ආණ්ඩුවට උත්තරයක් නැත්තම් සාමාන්‍ය ජනතාව මේ වන විට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒකෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව මැදිහත් වෙලා හරියට සහන ටික ලබා දීලා නැහැ. මේ ආණ්ඩුව විසින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතිවරු 4 දිනක් විතරපත් කළා. ඒත් මහර බන්ධනාගාරේ වෙඩි තියලා තමයි කොරෝනා හැදිච්ච අය මර මෙරුවේ. ඉතින් මේ ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා. රට ෆේල් වෙලා තියෙනවා. මේ පහුගිය මැතිවරණේ 20 සංශෝධනය ගෙනහම මන්ත්‍රීවරු 6ක් ඕන තැනට මන්ත්‍රීවරු 9ක්ම සජිත් මහත්තයා දුන්නා. දීලා 20 සංශෝධනය සම්මත කරගත්තා. අඩුතරමේ තමන්ගේ 54 නෙමෙයි තමන්ගේ පක්ෂයේ අයිතිකාරිය රඳවා ගන්නත් බැරුව ගියා. කියන්න කැමති සර් ෆේල් කියන එක දෙපැත්තෙම ගන්න පුළුවන් සර් ෆේල්. හැබැයි 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රනිල් ෆේල් වුණේ නැහැ. දැන් සර් ෆේල් කියනකොට කොයි පැත්තෙක් කෙනාද කියලා බලනවා ෆේල් වෙලා තියෙන. Then positive minute විශේෂාංගය.
මාර්ග සෞභාග්‍ය වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක කාපට් ඇතිරීමේ කඩිනම් වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. යනුව වාරියපොළ ආසන්නයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ ගම්මදපාර රුපියල් මිලියන 31ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර සහ වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. වාරියපොළ ආසනයේ තුල මාර්ග 31ක් ගරුතුමා නිර්දේශ කරලා තියෙනවා. වාරියපොළ ආසනයේ ඔහෙද තැනක සම්බන්ධන කටයුත්තක් කරනකොට අපි ලොකු සතුටක්. මේ ආසනය අපි ඉපදිච්ච. අද මේ ආසනයේ විශාල මාර්ග ගණනාවක් පාරදාන හදන්න ආපට කරන්න වෙන් කරලා තියෙනවා මොකද? දීවි හේරත් සම්මේදායකවරයා කියලා අපි ප්‍රාර්ථනාව තිබුණේ අපේ රටට යහපතක් කරන්න. ඒදී කරන්න පුළුවන් පසුබිම පහුගිය මහමැතිවරණ පස්සේ අපි හම්බුනේ. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් වන ඩිකතලොන් සමාගම පසුගිය දවසේ දෙවන විශාලතම අලෙවිසල් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විවෘත කරනු ලැබුවා. ක්‍රීඩාව සහ ශරීර සුවතා හරහා ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් වෙත යොමු කරවීම සඳහා ඩිකතලොන් ආයතනයේ දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි. මෙම සමාගමෙහි නව අලෙවිසල් අංක 323 යුනියන් පෙදෙස කොළඹ තුන යන ස්ථානයේ පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින අතර මෙමකින් පාරිභෝගික ගිකින්ට උසස්ම තත්වයේ ක්‍රීඩා භාණ්ඩ වඩාත් පහසු මිලකට ලබා ගත හැකි වනවා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.